සාමාන්‍ය සමය 17 වෙනි සතියේ සිකුරාදා පළමුණ දේව ප්‍රකාශනය ලෙවි 23 වෙනි පරිච්ඡේදයේ 1 4 සිට 11 දක්වා 15 සිට 16 දක්වා 27 37 සිට 37 දක්වා සම්විධානන් වහන්සේ මෝසෙස් සමතා තවද සුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු පහත දක්වන සම්විධානන් වහන්සේගේ මංගල්‍ය නියමිත කාලවලදී උඹ ප්‍රකාශ කළ යුතුය. සම්විධානන් වහන්සේගේ ගෞරවය පිණිස පවත්වන පාස්කුව ආරම්භණුයේ පළමුවන මාසයේ 14 වන දින සවසය. එම මාසයේම 15 වන දින සම්විධානන් වහන්සේගේ ගෞරවය පිණිස පවත්වන නුමුහුන් රොටි මංගල්‍යයයි. දවස් හතක් නුඹලා නුමුහුන් රොටි අනුභව කළ යුතුය. පළමුවන දින නුඹලා සුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතුය. එදින කිසිබර වැඩක් නොකළ යුතුය. දින හතක් තුළ නුඹලා සම්විධානන් වහන්සේට ගින්නෙන් දවා පුදන ආහාර පූජා ඔප්පු කළ යුතුය. හත්වනි දින සුද්ධ නමස්කාරය සඳහා පවත්වන රැස්වීමකි. එදින කිසිබර වැඩක් නොකළ යුතුය. සම්විධානන් වහන්සේ මෝසෙස්ට කතාකොට මෙසේ වදාළසේක. ඊශ්‍රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්න, මා නුඹලාට දෙන්නට යන දේශයට නුඹලා පැමිණ එහි අස්සන්න නෙලාගත් විට අස්සන්නෙන් පළමුවෙන්ම කපාගත් ගොයම් මිටිය නුඹලා පූජකවරයා වෙත ගෙනා යුතුය. නුඹලා උදෙසා එය පිළිගනු ලබන ලෙස ඔහු සම්විධානන් වහන්සේ ඉදිරියෙහි එය පිදිය යුතුය. ඔහු එය පිදිය යුත්තේ සබත් දවසට පසු දවසේය. නුඹලා පිළිගැන්වීමේ පිළිවෙතින් පළමෙන් කපාගත් ගොයම් මිටිය පඬුරු ලෙස පුද කළ සබත් දිනට පසු දින පටන් සම්පූර්ණ සබත් දින හතක් ගණන් කළ යුතුය. හත්වන සබත් දිනට පසු පැමිණෙන 50 වන දිනේදී නුඹලා නව දහන්‍ය පූජාවක් සම්විධානන් වහන්සේට පිදිය යුතුය. හත්වන මාසයේ 10 වන දින පවකමාව ලැබීමේ පිළිවෙත ඉටු කරන දිනෙකි. එදින නුඹලා සුද්ධ නමස්කාරය සඳහා රැස්විය යුතුය. එදින උපවාස කර ගින්නෙන් දවා ආහාර පූජාවක් සම්විධානන් වහන්සේට පිදිය යුතුය. ඊශ්‍රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්නයි වදාළසේක. සත්වන මාසයේ 15 වන දින ඌඩාරම් මංගල්‍යය ආරම්භණු ලැබේ. එය 7 දිනක් පැවැත්විය යුතුය. පළමුවන දින සුද්ධ වන්දනාමාන පිණිස රැස්වීම පැවැත්විය යුතුය. එදින නුඹලා වර වැඩ නොකළ යුතුය. 7 දිනක්ම සම්විධානන් වහන්සේට ගින්නෙන් දවා ආහාර පූජාවක් ඔප්පු කළ යුතුය. 8 දින සුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පවත්වා ගින්නෙහි දවා ආහාර පූජාවක් සම්විධානන් වහන්සේට ඔප්පු කළ යුතුය. එදින සුද්ධ වූ නමස්කාරය සඳහා ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වන බැවින් කිසිබර වැඩක් නොකළ යුතුය. ඒ දවසට නියමිත ලෙස කළ යුතු සම්විධානන් වහන්සේට ගින්නෙන් කරන පූජාවන් නම් දවන යාග පූජා, ධාන්‍ය පූජා, යාග පඬුරු සහ පානීය පූජාවන්ය. මෙම පූජා ඔප්පු කිරීම පිණිස සුද්ධ සභා රැස්වීම කැඳවා ප්‍රකාශ කළ යුතුය. දේ වචනය මෙසේය. ඉවන්හන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය. සුවිශේෂක මතයුතුමන් විසින් ලියන ලද දේව වාක්‍යය නම් මෙසේ. මතෙව් 13 වෙනි පරිච්ඡේදය 54 සිට 58 දක්වා. ජේසුස් වහන්සේ සිය රටට පැමිණ ධර්මශාලාවේදී ඔවුන්ට ඉගැන්වූ සේක. ඔවුන් විස්මයට පත්ව මොහුට මේ ප්‍රඥාව හාස්කම් කිරීමේ බලය කොහෙන් ලැබුණාද? මොහු වඩුවාගේ පුතා නොවේද? මොහුගේ මවගේ නම මරියා නොවේද? මොහුගේ සහෝදරයෝ ජාකොබ්, ජෝසප්, සීමන් සහ ජුදාස් නොවේද? මොවුන්ගේ සියලු සහෝදරයෝත් අප අතරේ නොවේද? එසේනම් මේ සියල්ල මොහුට කොහෙන් පහළ වේද කියා
උන්වහන්සේ ප්‍රතික්ෂේප කළහ. එහෙත් ජේසුස් වහන්සේ කතා කොට දිවිසුවරයෙකුට ගර්භෝමල් නොලැබෙන්නේ සිය රටේදීත් සිය ගෙදරදීත් පමණක් යයි වදාළසේක. ඔවුන්ගේ අවිශ්වාසය නිසා එහිදී උන්වහන්සේ බොහෝ හාස්කම් නොකළසේක. සුවිශේෂක වාක්‍ය මෙසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා.